ධම්මචින්තා අද ධම්මචින්තාව ගිරිඋල්ල පල්ලේගම සාසන වර්ධනාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද ගලහිටියේ විජිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඔබට සුබ දසනක් වේවා. සුපින්නතුනි, අරුණලු හා පිනිබිඳු වැටීමෙන් සුපිපුණු සුගන්ධවත් වනමල් පිසගෙන එන මදනලින් ප්‍රබෝධයටපත් මේ සුමිහිරි උදෑසන මා අද කතා කරන්නේ හැමදාම පින් වැඩෙන පින්කම් වලට අයත් පරිසරය පිළිබඳවයි. අප ජීවත් වන පරිසරය අපට හිතවත් කරගන්න ඕන. යමෙක් පරිසරයට ආදරය කරනවා නම් ඔව්ව පරිසරයේ විසින්ම ආරක්ෂා කරන බව පරිසර විද්‍යාවෙන් උගන්වනවා. ගහකොළ, වැල, ඇලදොල, සතා සිව්පාවුන් ආරක්ෂා කිරීම අපගේ යුතුකමක්. පරිසරය රැකුණොත් ඔබ රැකේවි. බලන්න, පරිසරයට හානි වීමෙන් කලට වේලාවට වෙසි ලැබෙන්නේ නැහැ. කාලයකට නියඟ බීමටවත් වතුර නැති වෙනවා. කාලයකට ගම් වතුර, නායයම්, ජල ගැලීම් වැනි විපත් ඇති වෙනවා. අද තිබෙන ලස්සන රමණීය පරිසරයට අප විසින්ම හානිගෙන දෙනවා. ගහකොළ, ඇලදොල නැති විටක කාන්තාර වේවි. එදා අපේ පැරණන් මේව ආරක්ෂා කර දුන්න නිසා අපට හොඳ වාතාශ්‍රයක් ලැබුණා. පළතුරු, පළවැල ගස්වල හටගත්තා. කුරුළු කෙවිල්ලන් ගැවසීගත් වන රොදවල් මොනතරම් තිබුණාද? අද ඒවා අඩුවීම අපට පාඩුවක් වෙලා තිබෙනවා. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් දුව ජාතික තොටිල්ල පොතේ කවි අසමින් එදා ඔබත් මමත් මවුතුරුලෙහි නැලවුණා. මුන්නේ සිරිපාසිඹීමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මද්ද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ. මේවා ඇසු අපි පරිසරයට ආදරය කළා වගේ ඉදිරියටත් පරිසරයට ආදරය කරමු. පරිසරය රැකගමු. අපේ පරිසරය ආරක්ෂා කිරීමට සිහියේ තබාගෙන අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබ සමට සම්මා සම්බුදු සරණයි.